උතුරු කළුතර පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සියලු දෙනා දාලා දුවපු අවස්ථාවක ඒ වගකීම බාර අරගෙන මේ ජූලි 9 වෙනිදාට එතුමාගේ නිවාසයේ ගිනිබත් කළා වසර දෙකයි. එතකොට මේ වසර දෙකක් පිරෙන අවස්ථාව වෙනකොට බංකොලොත්තු රටේ සියලු ආර්ථික අපහසුකම් තියෙන නිවාසවලට ගිනුමටම රුපියල් 15,000 බැගින් ලබා දෙමින් ඒ වගේම උරුමයේ අයිතිවාසිකම් ලබා දෙන්න ක්‍රියා කරමින් රටක් වැටුණහම ඒ නිදහස් කර ගැනීමට මාර්ග ගොඩක් දුරයි. මගේ අතේ තිබෙනවා ලෙබනනේ මුදල්. මේකෙන් ලෙබනන් ලක්ෂිකුලි. මේකට පුළුවන් එහෙ පාංගෙඩියක් ගන්න. පාංගෙඩියක් 92,000යි. 50,000 කොලේ පා භාගයක් ගන්න පුළුවන්. දැන් මේ සල්ලි ඔබ ගිහිල්ලා ලංකාවේ මාරු කරන්න ඉල්ලුවොතින් බැංකුවකින් කොහේ හරි කියනවා මේ සල්ලි තහනම් ලංකාවේ කියලා. ඒ කියන්නේ ඇයි මේ සල්ලි ලෝකෙ පිළිගන්නේ නැහැ. අපේ රුපියලත් පිළිගන්නේ නැති තැනට පහුගිය අවුරුදු දෙකක් පත් වුණා. එතකොට අපේ රුපියල බාල් දුණා, වැටුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝකේ රටවල් වල නායකයෝ හම්බෙලා ලංකාව ගැන විශ්වාසයක් ඇති කරගෙන අන්න නැවත ගොඩනැගීමට උත්සාහ කළා. සමහර අය කියනෝනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රට විකුණනවා කියලා. නෑ, එතුමා රට විකුණන්නේ නැහැ. මේ යන පාර වෙනස් කරන්න යන්න එපා කවුරුවත්. වෙනස් කරොත් ජාතිය වෙනසෙයි. මේ අතර කඹුරුපිටිය ලේනපටුව එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ කඹුරුපිටිය ආසන සංවිධායක ජනිත් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. රනිල්ද, සජිත්ද, අනුර කුමාරද කියන කාරණාව නෙමෙයි අපිට තියෙන්නේ. මේ රට ගොඩ ගන්න පුළුවන් කාටද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. එමනම් සජිත්ට බෑ, අනුරට බෑ, රනිල්ට විතරයි පුළුවන් කියන කාරණේ අපි අවබෝධ කරගන්නට ඕන. රට බංකොලොත් වෙච්ච වෙලාවේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා ඇහුවම අනුර කිව්වේ ඇමරිකාවට ගිහිල්ලා මිනිරන් වලින් ග්‍රැෆයිට් හදනවා කියලා. මිනිරන් වලින් ග්‍රැෆයිට් හදනවා කියලා කියන්නේ පොල් තෙල් වලින් කොකොනට් ඔයිල් හදනවා වගේ වැඩක්. දෙකම එක බව දන්නේ නැති මිනිහෙක් කොහොමද අපේ රටේ ආර්ථිකය හදන්නේ? සජිත්ගෙන් ආර්ථිකය ගැන කතා කරාම මහානායක හඳුරු හම්බෙලා කිව්වේ මම චෛත්‍ය 1000ක් හදනවායි කියලා මේ රටට. රටේ මිනිසුන්ට කණ්ඩ බොන්න නැහැ. මිනිස්සු හාමතේ, දරුවන්ට අධ්‍යාපනය නැහැ. සජිත් කියන්නේ තමන්ගේ ප්‍රමුඛතාවය විදියට චෛත්‍ය 1000ක් හදනවා කියලා. වැටුණු රට බාරගත්තේ රනිල්, වැටුණු රට ගොඩගත්තේ රනිල්. එමනම් රනිල් වික්‍රමසිංහයන් එක්ක ඉස්සරහට යනව හැර විකල්ප අපිට නැහැ.